හොඳයි එහෙනම් මේ සාවධානව හන්න බුදුජානන වහන්සේ සෝතාපට්ටි අංග වශයෙන් දක්වපු කරුණු දෙකෙන සෝත්‍යයක් තිබෙනවා චත්තානිමාන දෙකේ සෝතාපට්ටි අංගානේ කර්මානි චත්තාවේ සප්පුරි සංසේව සද්ධම්ම ශ්‍රවණ යොන්සෝ මනස්කාරෝ ධම්මාන්දම පටිපත්තිකේ සෝවාන් වීමට බලාපොරොත්තු වෙන කෙනෙකුට විසින් තමා ළඟ ඇති කරගත යුතු ගුණ ධර්ම හතරක් තියෙනවා ඒ ගුණ ධර්ම හතර තමයි බුදුහාමුදුරේ ඒසෝත්‍රයෙන් පෙන්වන්නේ කරන්නේ මේ සෑම කෙනෙක්ම බෞද්ධයෙක්ම බලාපොරොත්තු වන්නේ නිවන් අවබෝධ කරගන්නටයි නිවන් අවබෝධ කරගන්නට නම් සෝවාන් සකදාගාමී අනාගාමී අදහස් කියන මාර්ග හතරටයි ඵල හතරටයි පත්වන්නට ඕන ඒ නිසාමත් මම ආවේ තමයි සෝවාන් මාර්ග ඵලයේ සාක්ෂාත් කරන්නේ ඒ සෝවාන් මාර්ග ඵලයේ සාක්ෂාත් කිරීමට බලාපොරොත්තු වන තැනැත්තා විසින් ඇති කරගත යුතු ගුණ ධර්ම හතරක් තිබෙනවා ඒ ගුණ ධර්ම හතර තමයි සත්පුරුෂ සංසේවෝ සද්ධම්ම ශ්‍රවණං යෝනිසෝ මනසිකාරෝ ධම්මානුධම්ම පටිපත්ති කියන කරුණු හතර සත්පුරුෂ සංසේවෝ කියන්නේ කල්යාණ මිත්‍ර සේවනය සද්ධම්ම ශ්‍රවණං කියන්නේ සද්ධම්මේ ශ්‍රවණය කිරීම යෝනිසෝ මනසිකාරෝ කියන්නේ නුවණින් මෙනෙහි කිරීම ධම්මානුධම්ම පටිපත්ති කියන්නේ නිවන් ගමන්නට අවශ්‍ය ධම්මානුධම්ම පටිපත්ති යෙදීම මේ කරුණු හතර අනුගමනය කිරීමෙන් තමයි කෙනෙකුට සෝවාන් ආදී මාර්ගඵල ලබන්නට පුළුවන් වන්නේ. ඒකට පළමුවෙන්ම දක්වා ඇත්තේ සත්‍යයේ සංසේවෝ කියන කාරණාවයි කල්යාණ මිත්‍යාන් සේවනය කිරීම. අද අපිට බොහෝ විට කල්යාණ මිත්‍යාන් සේවනය කිරීමට අවශ්‍ය කේම් ලැබෙන්නේ. සිටින්නේ බොහෝ විට අසත්පුරුෂ පුද්ගලයන් සත්පුරුෂ පුද්ගලයන් නෙවෙයි. විශේෂයෙන් තත්ය අපි අසුර කරන්නට ඕනේ අසුර කළාට අපේ දුලින් තබාගෙන අසුරයෙන් තමයි තාමත් සුසුසුවන්. කල්යාණ මිත්‍රයේ කවරෙද්ද කියන එක තේරුම් ගන්නට නම් තමන්ට තේරෙන්නට ඕනේ තමන්ගේ එවැනි කෙනෙක් අසුර කිරීම නිසා තමන්ගේ සීලේ ගුණය වැඩි වෙනවා නම් ඒ වගේම සමාධි ගුණය වැඩි වෙනවා නම් ප්‍රඥා ගුණය වැඩි වෙනවා නම් ධම්ම බහුශ්‍රත භාවයේ වැඩි වෙනවා නම් පරිත්‍යාගශීලී භාවයේ වැඩි වෙනවනම් මේ ආදී අධ්‍යාත්මික ගුණ වගාවක් යම්කිසි කෙනෙකු ඇසුරු කිරීම තුළින් වැඩි වෙනවනම් එවැනි කෙනෙක් මිත්‍රෙක් වශයෙන් කල්යාණ මිත්‍රෙක් වශයෙන් සලකන්නට ඕන සැලකිය යුතුයි. එතකොට එවැනි අය ඉතාම විරලයි අද සමාජයේ නමුත් එවැනි අය සිටිනවා. එවැනි අය අසුරු කිරීමෙන් තමයි තමන්ට පුළුවන්කම ලැබෙන්නේ දුෂ්කරිතවලින් ඈත්වීමට සුදවිතේ යෙදීම. ඒ වගේම විශේෂයෙන්ම නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම දැන ගැනීමට ඒවට අවශ්‍ය කරුණු උපදේශ ආදී ලබා ගැනීමට හැකියාව ලැබෙන්නේ කල්යාණ මිත්‍යන් ආශ්‍රය කිරීම තුළින්. ඒක නිසා කල්යාණ මිත්‍යන් ආශ්‍රය කිරීම අනිවාර්යයෙන්ම නිවන් ලැබීමට තිබිය යුතු අංගයක්. මොකද සම්මන්ත්‍රණ නිවන් ලැබීමට අවශ්‍ය යම් යම් කරුණු සොයා ගන්නට හැකියාවක් බොහෝ දෙනෙකුට නැහැ. එම නිසා එවැනි කල්යාණ මිත්‍යන්ගෙන් ඒ කරුණු අහලා දැනගෙන විමසලා සාකච්ඡා කරලා නිවන් යාමට අවශ්‍ය ගුණධර්ම මේවායි කියලා තේරුම් අරගෙන ඒවා වඩන්නට දියුණු කරගන්න පුළුවන් ශක්තිය අපිට ලැබෙන්නේ කල්යාණ මිත්‍ර සේවනය නිසා. එම නිසා තමන්ගේ බහුශ්‍රත භාවය ධම්ම බහුශ්‍රත භාවය වැඩි වෙන, ඒ වගේම පරිත්‍යාගශීලී භාවය වැඩි වෙන, සමාධිය වැඩි වෙන, ප්‍රඥාව වැඩි වෙන යම් කිසි කෙනෙක් සිටිනවා නම් ඒ මෙනි කෙනෙක් අසුර කිරීමෙන් එවැනි ගුණ ධම් වැඩි කර ගන්නට පුළුවන්කම ලැබෙන නිසා ඒ අය අසුර කිරීමට උනන්දු වන්නට ඕනේ. ඒ අය අසුර කරන්නට පටන් ගත්ත පසු තමන්ගේ ගුණ ධම් දියුණු වෙන ආකාරය තමන්ටම තේරුම් ගන්නට පුළුවන්කම ලැබෙන නිසා මේ කල්යාණ මිත්‍ර සේවනයේ සම්ප්‍රදාය සේවනයේ කියන එක නිවන් ලැබීමට තිබීම අංගයක්. ඊළඟට දක්වන දෙවන කාරණාව තමයි සද්ධම්ම ශ්‍රවණං ධම්මේ ශ්‍රවණේ කරන්නට ඕනේ කියන එක. අද ලංකාවේ ධර්මයේ දේශනා කරනවා ධර්මයේ අහන්නට ලැබෙනවා අනන්ත අප්‍රමාණ වාරදාන. ඔය ගුවන් විදුලියේ සෑම නාලිකාවකම වාගේ සෑම දිනකම වාගේ ධර්ම දේශනා පවත්වන බව අපට අහන්නට ලැබිලා තිබෙනවා. ඒක ගුවන් විදුලියේ නාලිකාවක උදේටයි සැරටයි සෑම දවසම දිනපතාම ධර්ම දේශනා දෙක ගානක් පවත්වනයක් පවත්වාගෙන යනවා කියලා දක්වන්නේ තිබුණ විවිධ තැන්වල ධර්ම දේශනා ඇසෙනවා. අද කාලේ බොහෝ විට සමාජයේ ප්‍රිය කරන්නේ කාලීන ධර්ම වශයෙන් දැක්වෙන
නිකං අසභ්‍ය වචන සම්ප්‍රයුක්ත වෙච්ච ධර්ම දේශනා. බුදුචානන් වහන්සේගේ ධර්මයේ කාලීන අකාලීන කියලා එහෙම ભેදයක් නැහැ. උන්වහන්සේ යමක් එදා දේශනා කළා නම් ඒක එදාටත් ගැලපෙනවා, අදටත් ගැලපෙනවා, ඒ වගේම මතුවටත් ගැලපෙනවා. ඒ ධර්මයේ අකාලික එකක් එහෙම කාලීන ධර්මයක් කියලා එකක් නැහැ. නමුත් අද සමාජයේ මිනිස්සු තුළ ප්‍රචලිත වෙලා තියෙනවා මේම කාලීන ධර්ම කියලා දෙයක් තියෙනවා කියන්නේ. බුද්ධ දේශනාවල බුද්ධ ධර්මයේ එහෙම කාලීන බවක් නැහැ. බුදුරජාණන් වහන්සේ ධර්ම කථික කියලා සෝත්‍රයක දේශනා කරලා තියෙනවා. යම් කිසි භික්ෂුවක් හරි කවුරු හරි කෙනෙක් ධර්ම කථිකය කියලා කියනවා නම් එසේ කිය යුතු වන්නේ මේ පංචස්කන්ධයේ නියම තත්ත්වයේ පෙන්වා දෙමින් පංචස්කන්ධයේ කෙහි කලකිරීම සඳහා නැළීම සඳහා මේ පංචස්කන්ධ ධර්මයන් අතහැරලා නිවන් ලබා ගැනීම සඳහා යම් කිසි කෙනෙක් ධර්ම දේශනා කරනවා නම් අන්න එවැනි කෙනෙකුට කියනවා. නමුත් අද කාලේ මේ විචිත්‍ර ධර්ම දේශකයන් වශයෙන් හඳුන්වනු ලබන්නේ එවැනි අය නෙවෙයි. අසභ්‍ය වචන ප්‍රකාශ කරමින් මිනිසු සිනාසමින් ලෞකික දේවල් ගැන කතා කරන අයට තමයි අද බොහෝ විට විචිත්‍ර ධර්ම දේශකයන් වහන්සේලා තියෙන ඒ නාමයේ පටලැඳගෙන කතා කරන්නේ. එවැනි ධර්ම දේශනා ඇසීම තුළින් තමන්ට කොටක් දුරට නිවන් සුව ලබා ගැනීමට ඒ ධර්ම දේශනා උපකාර වේද කියන කරුණ නුවණින් දක්නා කෙනෙකුට අවබෝධ කරගන්නට පුළුවන් වෙනවා. එවැනි ධර්ම දේශනා ඇසීමෙන් ඇත්ත වශයෙන්ම නිවන් ලැබීමට කිසිම ඵල ප්‍රයෝජනයක් තමන්ට ලබන්නට හැකියාවක් නැහැ. බොහෝ ධර්ම දේශනාවල ස්වરૂපය ඕකයි. විශේෂ කාලීන නවන බණ කියවත් නිවන් මඟ පෙන්වා දෙන නිවනට යොමු කරන ලබන දේශනා අසන්න ලැබෙන ඉතාමත්ම කලාතුරකි. නිසා බුදුරජාණන් වහන්සේ මේ සද්ධම්ම ශ්‍රවණම් කියන වචනයෙන් විස්තර කරන්නේ සද්ධම්මය ශ්‍රවණය කරන්නට ඕනේ කියන එකෙන් පෙන්වුම් කරන්නේ උන්වහන්සේම කියන විදිහට නිවන් මඟ පෙන්වා දෙන නිබ්බාන පටිසංයුත්ත, ඒ වගේම ශූන්‍යතාවය පෙන්වා දෙන ශුන්‍යත පටිසංයුත්ත, ගම්භීර අර්ථ ඇති ගැඹුරු අර්ථයක් තියෙන සතහාගත භාෂිත බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරන බද ඒ සංසාර විමුක්තිය ලබා ගැනීමට හේතු පාදක වන දේශනා. එවැනි දේශනා තමයි අසන්නට ඕනෙන විශේෂයෙන් තමයි තමන්ට නිවන් ලැබීමට ඒ දේශනා උපයෝගී කරගත හැකි වන්නේ. වාසනාවකට මින් එවැනි දේශනා අසන්න ලැබෙන ඉතාමත්ම කලාතුරකින්, නමුත් කලාතුරකින් හෝ එවැනි අසන්න ලැබෙන එවැනි දේශනා නැවත නැවත අසලා ඒකෙන් යම් කිසි තමන්ට ගන්නට පුළුවන් දෙයක් තියෙනවා නම් ඒ දේ අරගෙන නිවන් මඟ ගමන් කරන්න උත්සාහ ගන්නට ඕනේ. එසේ නැතුව ධම්ම ශ්‍රවණය කළා මේ කණින් අහලා අනිත් කණින් පිට කළා ඒකෙන් නිවනක් ලබන්නට බැහැ. නිවන් ලැබීමට නිවන් මඟ කියා දෙන, නිවන් ලැබීමට අවශ්‍ය කරුණු පෙන්වා දෙන ධර්ම දේශනා ශ්‍රවණය පසු ඒ ධර්ම දේශනා තමාගේ සිත් ඉදා දරාගෙන ඒ අනුව පිළිපදින්නට ඕනේ, ඒක අනුගමනය කරන්නට ඕනේ. විශේෂයෙන්ම නිවන් යෑමට නම් පංචස්කන්ධයේ නියම තත්ත්වයේ දැක්වෙන දේශනා අහන්නට ඕනේ. ඒවා අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව, අසුභ බව, අසාර බව, ඒ වගේම මේ පංචස්කන්ධ ධර්මයන්ගේ ඇතිවීමේ හේතු, ඒවා නැති වෙන්නේ කොහොමද කියන කාරණා, පංචස්කන්ධයන්ගේ අවස්ථාවේ ආදීනව, නිස්සාරණය වෙන කරුණු, පටිච්චසමුප්පාද ධර්මයන් වෙන කරුණු, චතුරාර්ය සත්‍ය ධර්මයේ පෙන්වා දෙන කරුණු, ඒ වගේම විදර්ශනා ඥාන වැනි දේවල් කියා දෙන කරුණු. කොටින්ම කියනවා නම් නිවන් මඟට අවශ්‍ය නිවන් මඟ පෙන්වා දෙන නිවන ලැබීමට උපකාර වන ධර්ම කරුණු අඩංගු අන්තර්ගත වන දේශනා තමයි ඇසිය යුතු වන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේ මෙහිදී පෙන්වන්න කරන්නේ සද්ධම්ම ශ්‍රවණං සද්ධම්මේ ශ්‍රවණය කිරීම සෝවාන් වීමට බලාපොරොත්තු වන කෙනෙකු ළඟ ඇතිකර ගත යුතු ගුණ ධර්මයක් කියලා. තුන්වෙනි එක තමයි යෝනිසෝ මනසිකාරෝ. හතරවෙනි එක තමයි ධම්මානුධම්ම පටිපත්ති. ධම්මානුධම්ම පටිපත්ති කියන එකෙන් අදහස් කරන්නේ බුදුජානන් වහන්සේ විසින් යම් කිසි ප්‍රතිපත්ති මාලාවක් නිවන් අවබෝධ කර ගැනීම සඳහා දේශනා කළ තිබෙනවා නම් අන්න ඒ ප්‍රතිපත්ති අනුගමනය කිරීම. ඒව අනුගමනය කරන්නේ නැතුව කවදාවත් නිවන් අවබෝධ කරගන්නට බැහැ. ඒ ප්‍රතිපත්ති ඉතාම කෙටියෙන් කියනවා නම් සීල, සමාධි, ප්‍රඥා කියලා ත්‍රිශික්ෂා ධර්මයන් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. යටත් වේශයෙන් පංචිල් පදබහවත් ආරක්ෂා කරමින් සීලයක පිළිසල සමාධි ප්‍රඥා වැඩීම සඳහා සමත විදර්ශනා භාවනාවෙන් ඉලියෙන්නට ඕන. ඒක ධම්මානුධම්ම ප්‍රතිපත්තිය. සීල, සමාධි, ප්‍රඥා කියන එක මේ අහලා ඇති පුරුදු වචනයක්. ඒකට තමයි ත්‍රිශික්ෂාව කියන්නේ. හික්මෙන ආකාර තුනක් කියන එකයි ත්‍රිශික්ෂාව කියන එකේ අදහස.
එතකොට මේ ශීල සමාධි ප්‍රඥා ත්‍රිශිෂ්ඨා ධර්මයන් පූර්ණේ කරන කෙනෙකුට මේ සිතතර නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම පහසෙන් දිනු කර ගන්නට පුළුවන්කම ලැබෙනවා. මේක ටිකක් විස්තර වශයෙන් තව කියනවා නම් ඒ ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණ ධර්ම 8 දිනු කර ගැනීම ධම්මානුධර්ම ප්‍රතිපදාවක් වශයෙන් හඳුන්වන්නට පුළුවන්. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි කියන අංග 8. මේ අංග 8ෙන් සම්මා සංකප්ප කියන්නේ යහපත් කල්පනා. ඒ යහපත් කල්පනා වලට කාම සංකල්පනාවන් හිතන්නේ නැතුව මේ සංසාර දුකින් මිදෙන්නට ඕනේ කියන ඒ කල්පනා ඇති කරගන්නට ඕනේ. තරහක් යන කල්පනා, ව්‍යාපාද සංකල්පනා නැතුව මෛත්‍රී සංකල්පනාවන් ඒ සිතේදී වෙන්නට ඕනේ. ඒ වගේම අවිහිංසා කාරුණික සිතේදී සමාංගී සිතවල තියෙනවා. මේ තියෙන්නට ඕනේ. මේවා ජීවිතේ දෙක තුනකට ගතේ සම්මා සංකල්ප. ඒ වගේම සම්මා වාචා යහපත් වචන, බෝකේලම් පරුස වචන සම්පප්පරාපෝණින් වැඩගෙන්නට ඕන. නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් සම්මා සම්මන්ත කියන්නේ කයින් කරන වැරදි බොරු මේ දතු මෙරීම සොරකම් කිරීම කාමයේ වර්ධාශ වීම රාමයේ පානිය ආදී දේවල් වලින් වළකින්නට ඕන. ඊළඟට සම්මා ආජීව යහපත් දිවි පැවැත්මක් තියෙන්නට ඕන. වැරදි ආකාරයෙන් ජීවනෝපාය සරසා ගන්නැතුව නිවැරදි ආකාරයෙන් ජීවනෝපාය සරසාගෙන ජීවත් වන්නට ඕන. මේවා ජීවිතයට එකතු කරගත යුතුයි. භාවනාවක් වශයෙන් කරනව නෙවෙයි ජීවිතේ එකතු කරගන්න. ඒ තමතර සම්මා වායාමයේ කියන්නේ යහපත් උත්සාහය තමන්ගේ සිත තුළ ඇති වී ඇති අකුසල ධර්ම තියෙනවා නම් යන්තාක් ඒ අකුසල ධර්ම අවබෝධ කරගෙන ඒ සියලුම අකුසල ධර්ම නැවත ඇති කරගන්නේ නැතුව ඉන්නට උත්සාහ ගන්න ඕනේ. කියන්නේ මේ දක්වා ඇති වී ඇති අකුසල නැවතයි කරන්නේ නැහැ කියලා එහෙම නොකර ඉන්නට උත්සාහ ගන්න ඕනේ. මේ දක්වා මේ තවම කරලා නැති මේ දක්වා කිසිම කරලා නැති අපසල් දෙනා මේ කරපු නැති අපසල් අය කවදාවත් ඉදිරියටත් නොකර ඉන්නට උත්සාහ ගන්නට ඕන. ඒකත් ජීවිතයට එකතු කරගත යුතු දෙයක්. ඒ වගේම මේ දක්වා කරන ලද කුසල් තියෙනවා. මේ කුසල් තව තවත් දියුණු කරගන්නට උත්සාහ ගන්නට ඕන. ඒකත් ජීවිතයට එකතු කරගත යුතු දෙයක්. ඊට අමතරව දැන් කරන කුසල් තියෙනවා නම් තව තවත් වැඩි වැඩියෙන් ඒවා කරන්නට පුරුදු පුහුණු වෙන්න. මේ දක්වා නොකරන ලද කුසල් ගොඩාක් තියෙනවා. මේ අයගේ සිත තුළ සමාධිය වැඩිලා නැත්නම්, සතිය වැඩිලා නැත්නම්, ප්‍රඥාව වැඩිලා නැත්නම්, සමාධි ඒ වගේම සමත භාවනාව, නිදර්ශනා භාවනාව කරලා නැත්නම් මේව නූපන් කුසල ධර්ම. ඉතින් මේ නූපන් කුසල ධර්ම උපදවා ගැනීමට උත්සාහයක් ගන්නට ඕනේ ධම්මානුධම්ම ප්‍රතිපදියේ යෙදෙන තැනැත්තා විසින්. ඊළඟට සම්මා සතිය සිහියෙන් විතර වැඩ කටයුතු කරන්නට පුරුදු වෙන එක නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම කළ යුතුයි. ගෙදර දොරේ වැඩ කටයුතු කරන විට සතියෙන් විතර සිහියෙන් විතර වැඩ කටයුතු කරන්නට ටික ටික හරි පුරුදු වෙනවා. එහෙම කරනකොට තමයි අපගේ සිත තුළ සම්මා සතිය දිනු කරගන්නට පුළුවන් වන්නේ. සම්මා සතිය දිනු කරගන්නට නිවන් ලබන්නට සමාධිය ලබන්නටත් සම්මා සමාධි සතිය දිනු කරන්නට. ඊළඟ එක තමයි සම්මා සමාධිය කියන එක. සම්මා සමාධිය කියන්නේ සිත ඒකඟ භාවයේ සිත නොඑක් කර්මණු කරා දුවනවා නම්, සිත විසිරී යනවා නම් අපගේ සිත තුළ සමාධියක් එක භාවයක් නැහැ. ඒක නිසා සිත තුළ සමාධියක් ඇති කර ගැනීමට අවශ්‍යයි. ඒ සිත තුළ සමාධියක් ඇති කර ගැනීම සඳහා භාවනාව අනිවාර්යයෙන්ම නියැලෙන්නට. ඒකමතර සම්මාදිට්ඨිය කියන්නේ යහපත් දැක්ම. යහපත් දැක්ම තුළින් තමයි නිවන් අවබෝධ කරගන්නේ. ඒ යහපත් දැක්ම සඳහා දැනගත යුතු කරුණු රාශිය තියෙන සම්මාදිට්ඨිය පිළිබඳව දසිතු ඒ කරුණු තම අවබෝධ කරගන්නට ඕන. විශේෂයෙන්ම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට ඕන. එහෙම අවබෝධ කරගෙන ඒව භාවනාවෙන් අධ්‍යක්ෂණයෙන් තමයි නිවන් ලැබෙන්නේ. මේ විදිහට අර සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිවිශිෂ්ඨා ධර්මයන්ම තමයි ඔය ආර්ය අෂ්ටාංග මාර්ගයක් වශයෙන් අංග 8 කින් උපදෙව ඥානන වශයෙන් දක්වලා තියෙනවා. මේක තවත් විස්තර වශයෙන් ඕනනම් වචනකොට දිනු කරන්නට පුළුවන්. සත්‍ය බෝධිපාශික ධර්ම වශයෙන් බෝධිපාශික ධර්ම 37ක් තියෙනවා. සතර සතිපට්ඨාන, සම්මප්පදාන 4, මේ ප්‍රධාන වීර්ය 4 කියන එකයි සම්මප්පදාන 4 කියන එකේ තේරුම. ඊළඟට ඉද්ධිපාල ධර්ම 4 කියලා තියෙන මේ 4 ඒවා තුනක්. ඊළඟට තියෙනවා පංචින්ද්‍රිය පංච බල කියලා 5 ඒවා දෙකක්. සත්‍ය බොද්ධංග ධර්ම 8ක් සහාර කලින් කියපු ආර්ය අෂ්ටාංගික මාර්ගය.
මේ ගුණධර්ම 37 කෙනෙක් වඩනවා නම් ඔහුට සෝවාන් වෙන්නට කවදා හෝ දවසකදී සෝවාන් වෙන්නට පුළුවන් ශක්තිය ලැබෙනවා. ඒක මාර්ගඵල ලැබීමටත් මේවා බෙහෙවින් උපකාරයි. එතකොට ඒ විදිහට එක්කෝ සීල සමාධි ප්‍රඥා කියන ත්‍රිශික්ෂා ධර්මයවත් පූර්ණේ කරන්න ඕන. තව ටිකක් විස්තර වශයෙන් ඒක කරනවා නම් ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගුණධර්ම දියුණු කරන්න. තවත් ඒක වැඩි දියුණු කරලා වැඩි විස්තර වශයෙන් දියුණු කරනවා නම් සත්‍විස් බෝධිපාශක ධර්මයන් දියුණු කරන්නට ඕනේ. එහෙම කරන කෙනා තමයි ධම්මානුධම්ම ප්‍රතිපත්තිය කියන කොටස සම්පූර්ණ කරන්නට පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් මේ ධම්මානුධම්ම ප්‍රතිපත්තිය දෙන්නැතුව ඒවා දියුණු කරන්නැතුව කවදාවත් නිවන් ලබන්න බෑ. මේ දානයක් දීලා බුද්ධ පූජාවක් කියලා බෝධි පූජාවක් කියලා නිවන් සර දේවා කියලා ප්‍රාර්ථනා කළාට කවදාවත් නිවන් ලැබෙන්නේ නෑ. ඒ නිවන් ලැබීමට අවශ්‍ය ගුණ ධර්ම අනිවාර්යයෙන්ම කෙනෙකු විසින් දිනු කරගත යුතුමයි. එතකොට ඒ ධම්මානුධර්ම ප්‍රතිපatti කියන කාරණා. තව එක් කාරණාවක් තියෙනවා යෝනිසෝ මනසිකාරෝ කියන. සෝවාන් වීමට උත්සාහ ගන්නා කෙනෙකු විසින් තුළ ඇති කරගත යුතු වැදගත්ම ගුණ ධර්මයේ තමයි මේ. නුවණින් මෙනෙහි කරන එකයි යෝනිසෝ මනසිකාරෝ කියන්නේ. නුවණ නැතුව මෙනෙහි කරන එකක් කියලා නුවණ යෙදින් නැතුව මෙනෙහි කරන එකට කියන්නේ නුනුවණින් මෙනෙහි කරනවා කියලා. ඒකට කියන්නේ අයෝනිසෝ මනසිකාරක කියලා. ඒතකොට මේ මනසිකාරක කියන්නේ මෙනෙහි කරනවා කියන එකයි. ඒක කොටස් දෙකක් තියෙනවා. යෝනිසෝ මනසිකාර නුවණින් මෙනෙහි කිරීම, අයෝනිසෝ මනසිකාර නුවණ නැතුව නුනුවණින් මෙනෙහි කිරීම. නිවන් යාමට බලාපොරොත්තු වෙන කෙනා විසින් යෝනිසෝ මනසිකාරෝ නුවණින් මෙනෙහි කිරීම තමයි කළ යුතු වන්නේ. ඉතින් ඒ යෝනිසෝ මනසිකාරක කියන එක විස්තර කරන පාඩක තියෙනවා. අනිච්චය අනිච්ඡන්ති දුක්ඛේ දුක්ඛන්ති අනත්ත්‍ය අනත්ත්‍යාති අසුභය අසුපන්ති යෝනිසෝ මනසිකාරෝ කතමන්තකාරෝ සත්‍යපටික්කෝලේනවා චිත්තසාවර්තන අංවාවර්තන අභෝග සමන්නාහාරෝ මනසිකාරෝ අයං උච්චති යෝනිසෝ මනසිකාරෝ ආදී වශයෙන් දැක්කෙන පාඩක තියෙනවා. ඒ පදේ විස්තර කරන ලද පාඩක අනිත්‍ය දේවල් අනිත්‍ය වශයෙන්ම දකින්න එක, දුක් දේවල් දුක්ක් වශයෙන්ම දකින්න එක, අනාත්ම දේවල් අනාත්ම වශයෙන්ම දකින්න එක, අසුභ දේවල් අසුභ වශයෙන්ම දකින්න එක තමයි ප්‍රධාන වශයෙන්ම යෝනිසෝ මනසිකාරය කියලා හඳුන්වන්න ලබන්නේ. අපේ පංචස්කන්ධ ධර්ම රූපය ගත්තත් ඒක නිරන්තරයෙන්ම වෙනස් වී යන අනිත්‍යද යනවා. වේදනාව ගත්තත් අනිත්‍යද යනවා. සංඥාව ගත්තත් අනිත්‍යද යන ධර්මය සංඥාව කියන්නේ සංඛාරත් විඥානත් අනිත්‍ය වෙන ධර්ම. සමංගේ කයත් අනිත්‍යද යනවා. සිතත් අනිත්‍යද යනවා. මේ නිරන්තරයෙන්ම අනිත්‍ය කියන ධර්ම අනිත්‍ය කියන ධර්ම වශයෙන්ම තේරුම් ගන්න ඕනේ. තමන්ගේ ජීවිතයේ වගේම තමයි බාහිර ලෝකයේ සියලුම සත්‍යංගයේ ජීවිතත් අනිත්‍යද යනවා. බාහිර අජීවී වස්තුන් ලෝකයේ අන්තා කියලා නම් ඒ සෑම එකක්ම අනිත්‍යද යනවා. මේ අනිත්‍ය දේවල් අනිත්‍ය වශයෙන්ම දකිනවා නම් ඒක යෝනිසෝ මනසිකාරය. යම් කෙනෙක් තමන්ගේ ඇඟ දිහා බලලා මේක නිත්‍ය දෙයක් කියලා තමාගේ සිත තුළ සිටින්නක් කියනවා නම් ඒක යෝනිසෝ මනසිකාරයක් නෙවෙයි. ඒක අයෝනිසෝ මනසිකාරය. දැන් කෙනෙකුට හිතෙන්නට පුළුවන් තමන් වයසට යනකොට දැන් මේව අනිත්‍යද යනවා කියලා මම දන්නවා නේද කියලා. අවුරුදු 30 40 50 ආදී වශයෙන් වයසට යනකොට මේ කය වෙනස් වෙන හැටි ඕන නැති කෙනෙකුට තේරෙනවා. ඒක නිසා මම මේ අනිත්‍ය ගැන දන්නවා නේද, අනිත්‍ය ගැන හැඟීමක් සමාගල තියෙනවා නේද කියන වැරදි සිතුවිල්ල කෙනෙක්ගේ හිත තුළ පහළ වන්නට පුළුවන්. වයසට යනකොට අනිත්‍යද ගියාට දැන් නිත්‍ය වශයෙන් පවතින දෙයක් මේ අද කියන එක බොහෝ අයගේ සිත තුළ තියෙන දෙයක්. මේ ශරීරය නිතරම වෙනස් වී නැති නැති යනවා. ඒ නිරන්තරයෙන් වෙනස් වී යන ශරීරය වේගෙන් ඇති නැති නැති යන නිසා එකම දෙයක් වශයෙන් තේරෙනවා. ඕනෑම දෙයක් අති වේගයකින් ක්‍රියාත්මක වෙනවා නම් ඒක එක දෙයක් වශයෙන් තමයි දිස්සන්නේ. දැන් උදාහරණයක් වශයෙන් අපි ෆෑන් එකක් දාලා ඒක වේගෙන් දැම්මොත් එහෙම ඒක තියෙන ෆෑන් එකේ තියෙන කොටස් කැලි තුනක් ප්‍රධාන වශයෙන් තියෙන. ඒ කැලි තුන පේන එකම දෙයක් වශයෙන් තේරෙනවා. එකකට අර වේගෙන් ක්‍රියාත්මක වෙන දෙයක් කියලා ගිනි පෙල්ලක් වටේට පොඩි කාලේ අපි කරකවනකොට ගිනි පෙල්ලක් නෙවෙයි පේන්නේ ගිනි බින්දර බලල්ලක් පේන්නේ. අර වේගෙන් ඒ ගිනි පෙල්ල යන්නේ. නමුත් එක තැන තියෙන එක ගිනි පෙල්ලක් විතරයි. ඒ ගිනි පෙල්ලේ තියෙන ඉදිය ටික විතරයි. වේගෙන් කරකවනකොට ඒක රවුමක් වගේ තේන්නේ. ඒක සත්‍ය නෙවෙයි. බොරුවක් අපිට පේන්නේ. මිත්‍යාවක් ඒක පේන්නේ. මේ විදිහට මේ තමන්ගේ ඇඟ ඉෂ්ක්‍ය දෙයක් කියලා තේනවා. ඒක මිත්‍යාවක් නිරන්තරයෙන්ම නැති නැති.
අපිට මේ ආහාර පාන දෙන්නට සිදුවලා තියෙන මේ ශරීරයේ නිත්‍ය නැති නිසා හැම දවසම මේක හැම මොහොතක් පාසම අනිත්‍යයට යන නිසා තමයි මේ ආහාර පාන ආදී දෙන්නට. ඉතින් මේ ශරීරයේ නිත්‍ය දෙයක් නෙවෙයි අනිත්‍යයි කියලා හිතනවා නම් දකින්නට පුළුවන් නම් ඒක යෝනිසෝමනසකාරය නුවණින් දැකීම. ඒ වගේම තමන්ගේ සිතගත්ත සිත නියම මොහොතේ වෙනස් වෙනවා. කොයි සිතාවත් ඒක නැතිලා යනවා. ඉතින් සිත නිත්‍ය දෙයක් කියලා හිතනවා නම් මම සිතනවා කියලා හිතනවා නම් ඒක යෝනිසෝමනසිකාරයක් නෙවෙයි. සිත අනිත්‍ය වශයෙන් දකිනවා නම් ඒක යෝනිසෝමනසිකාරයක්. එතකොට මේ ශරීරයේ සංසිත නිරන්තරයෙන්ම දුක් ලබා දෙන දේව. ශරීරය තුළිනුත් නොයේ දුක් ලබා දෙනවා. රෝග පීඩා විතරක් නෙවෙයි, දාපිකාසාර දුක් වෙනක් නෙවෙයි, මැසිමඳුරු වදුරු අමනුෂ්‍යෝ දුරු ආදී නිසා ඇතිවන දුක් වුණක් නෙවෙයි, විවිධ ආකාරයෙන් ශරීරය තුළින් දුක් ලබා දෙනවා. වෙන දෙයක් තියා කන බොන එක පවා දුකක්, සාපිපාසය තියෙන එක පවා දුකක්, මල මූත්‍ර පහ කරන එක පවා දුකක්, සෝදා පාවිච්ච කරන එක පවා දුකක්. මේ ශරීරය නිරන්තරයෙන් තමන්ට දුක් ලබා දෙන චිත්ත තුළ විවිධාකාර දුක් තමන්ට අත්දකින්නට සිදු වෙනවා. එතකොට මේක සැපක් කියලා හිතනවා නම් මේ සංගයිසිතයි දෙක සැපක් කියලා හිතනවා නම් ඒක අයෝනිසෝමනසිකාරයන් නුවණ නැතුව මෙනෙහි කරන්නේ. මේක දුකයි කියලා තමන් අවබෝධ කරන තමන්ට වැටහිලා තියෙනවා නම් ඒක යෝනිසෝමනසිකාරයක් වශයෙන් හඳුන්වනවා. ඒ වගේම මේ සංගයිසිතයි ගත්තහම මේක අසුභ දෙයක්. ශරීරයේ ඇතුලේ තියෙන පොඩක් ඔක්කොම අපවිත්‍ර අසුභ දේවල් මේක සුභ දෙයක් වශයෙන් ලස්සන දෙයක් වශයෙන් හිතනවා නම් ඒක නෝනින් හිතන එකක් නෙවෙයි. ඒකට කියන්නේ මෝඩ සිතිවිල්ල, අයෝනිසෝමනසිකාරයක් කියලා. මේ ශරීරයේ ඇතුලේ තියෙන දේවල් පිට උනාම පරිශුද්ධ විතරක් දුබද්ද කියලා තමන්ට තේරෙනවා. අසුචි මෝත්‍රා කෙද සෙම්සතු දහගේ ආදී මේ ශරීරයෙන් වැගිරෙන්නේ උතරන්නේ මේවා ශරීරයේ ඇතුලේ තියෙන කොටත් පිටට ආවටත් වැඩිය ගඳයි. අපේත්‍රයි දුබඳයි. මේකෙන් තමයි මේ ශරීරයේ පිළිලා තියෙන්නේ. ඉතින් මේක සුභයි සුඛයි ලස්සනයි කියලා හිතාගෙන ඉන්නවා නම් ඒක මෝඩ සිතිවිල්ල. ඇත්ත නෙමෙයි. ඒ සත්‍ය මේක අත්‍යන්තම අපේත්‍ය දෙයක්. අසුභේ සුභන්ති කියලා නම් කියන අසුභදේ සුභයි කියලා හිතනවා නම් ඒක අයෝනිසෝ මනසිකාරයක්. ඒක නිසා මේක අසුභ වශයෙන් දකින්නට පුළුවන් නම් ඒක ලස්සනයි මතු පිට හමින් ලස්සනයි කියලා පෙළුනස් ඇතුලේ තියෙන ඔක්කොම අපේත්‍ය දුබදහමන දේවල් කියලා හරියට තේරුම් ගන්නට පුළුවන් නම් ඒක නුවණින් මෙනෙහි කිරීමක්. නිවන් දකීමට බලාපොරොත්තු වෙන කෙනා මේව නුවණින් මෙනෙහි කරලා දකින්නට. ඊළඟට අනත්ත්‍යනි අනත්තාදි මේක ආත්මයක් කියලා, මම කියලා, මගේ කියලා. එහෙම නැත්නම් මෙතන ගැහණියක් ඉන්නවා, මෙතන පුරුෂයෙක් ඉන්නවා කියලා, සත්‍යයක් ඉන්නවා කියලා හැඟීමක් තියනවා නම් ඒක නුවණ නැතුව ඇති කරගන්නා ලද සිටිවිලි. අයෝනිසෝමනසිකාරය. එතකොට නුවණින් හිතුව සිටන තැනත්තාට පැහැදිලිව පේනවා මේකේ ආත්මයක් කියලා දෙයක් නැහැ. ඒක අනාත්මයි. මම කියලා මගේ කියලා ගන්නට කිසිවක් මේ ඇඟේ ශාසිතේ නැහැ. මොකක්වත් නැහැ. මේවා තමන්ට ඕන විදිහට පවස්සන්න පුළුවන් ධර්මත් නෙවෙයි. තමන්ට ඕන විදිහට නැති කර ගන්න පුළුවන් ධර්මත් නෙවෙයි. හේතු තියෙන කොට ඇදීනවා, හේතු නැති වෙන කොට නැති වෙනවා. තමන්ගේ ශරීරය ගත්තොත් එහෙම තමන් කොච්චර කැමති වුණත් හැම දවසෙන් තරුණ වෙලා ඉන්න ඕනේ කියලා එහෙම ඉන්නටත් බැහැ. හැම දවසම නිරෝගී වෙයි ඉන්න ඕනේ කියලා හිතුවත් එහෙම ඉන්නටත් බැහැ. තමන් කොච්චර කැමති වුණත් හොඳින් රස්සන දෙන්න ඕනේ කියලා එහෙම ඉන්නටත් බැහැ. තමන් කොච්චර කැමති වුණත් මේක ප්‍රේතාම ප්‍රේෂිදුවට හැම වෙලාවෙම තබාගෙන ඉන්න ඕනේ කියලා එහෙම ඉන්නටත් බැහැ. මේක ඒකේ පාඩියේ ඇටි ඇටි නැති නැති යනවා. ඉතින් අපේ කැමැත්තට අනුව නෙවෙයි. තමන් හිතනවා නම් මම මහත් වෙන්න ඕනේ කියලා එහෙමත් බැහැ. තමන් හිතනවා නම් කේත් වෙන්න ඕනේ, උස් වෙන්න ඕනේ. ඒ මොකක්වත් සමාජයේ සිතට අනුකූලව මේ පවත්වන්නට පුළුවන් දෙයක් නෙවෙයි. අනිත් එක මේ ශාරීරියේ මගේ එකක් නම්, තමන්ගේ එකක් නම් මේ ශාරීරිය තුළින් නොයෙක් දුක් වේදනා ගෙන දෙන්න කිසිම හේතුවක් නෑ. තමන්ගේ එකක් නම් තමන් ඕන විදිහට පවතින්න ඕනේ. මේක තමන් ඕන විදිහට නොපවතින නොයෙක් ආකාර දුක් ලබාගෙන දෙයක්. ඒක නිසා මේ ශරීරය තනිකරම අනාත්මයි කියලා අවබෝධ කරගන්නවා නම්, තේරෙනවා නම් ඒක යෝනිසෝමනසිකාරයක්. නිවන් ලබන්නට අනිවාර්යයෙන්ම මේ අනාත්මය කියන එක අවබෝධ කරගත යුතුයි. ඊළඟට මේ සිතත් ඒකාන්තයෙන්ම අනාත්ම දෙයක්, අනිත්‍ය දෙයක්, දුක් දෙයක්. ඉතින් මේක බොහෝ සත්‍යයට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැති නිසා මට හිතන්න පුළුවන්, මම හිතනවා, මම කල්පනා කරනවා ආදී වශයෙන් හිතනවා. ඉතින් ඒකට තේරෙන්නේ නැහැ මේ සිත ඇතිවන හේතු හේතුන් නිසා සිත ඇතිවන්නේ. දැන් අපි හිතනවා අපට අහන්නට පුළුවන් කියලා.
අහන්නට පුළුවන් කියලා හිතාගෙන හිටියද මොලේ ඇතුලේ තියෙන ශරීර කොටස් ඇසීම හා සම්බන්ධ ඒවා යම්කිසි හේතුවක් නිසා තෙරලීමකට බඳුන් වුණොත් එහෙම අපේ කන් දෙක ඇතුලේ ඉයර්ෆෝන් දෙකක් ගහගෙන ඉතාම වේගෙන් ශබ්දයක් ආවා විදියට ඒ ශබ්දය අපට ඇහෙන්නේ. එකද එක අර මොලේ තියෙන ඇතුලේ තියෙන ශබ්ද ඇසීම හා සම්බන්ධව ඒ ශරීර කොටස් ඒකපදික ක්‍රියාත්මක නොවන නිසා. අපි හිතනවා අපිට කල්පනා කරන්නට පුළුවන් කියලා. Tamante ithamathma mataka tiyena deyak hari kalpana karannada giya passe mole ekkala kotasak tiyena etana siyun therapeemakata balum unoth ehema kochcha weithuwa hitannada bae. Eka paathma sithiyela nawathina. Ethen minis hithana apita hitannada puluwan kiyala. Namuth ehema hitannada puluwan kamak ne. Samahara hithana apita katha karannada puluwan. Apita ona widiyata katha karannada puluwan kiyala. මොලේ තියෙන එක ශෛල කොටසක් ඒ කොටසේ සතුලින් කතා කරන්න ඕනේ කියන සංඥාව ඇති වෙච්ච ගමන් සිටිවිල්ල ඇති වෙච්ච ගමන්ම උඩ බලා ගමන් කරන වායව ධාතුවක් කොළඟක් වෙනවා ඒ වගේම උගුර කඩේ ඇවිල්ලා තොල්වල දත්වල අරේ මේ වැදුනහම තමයි මේ ශබ්දේ පිටවන්නේ. ඉතින් මම අපි පැහැදිලිවම දැකලා තියෙනවා මේ මොලේ ඒ ශෛල කොටස තුළින් ඒ සංඥාවල් නිකුත් කළේ නැත්නම් මේ ශබ්දේ මේ ශබ්දයක් මම පිට කරන්න ඕනේ මම මේක කියන්න ඕනේ කියලා. අර ශබ්ද පිට කරන්නට බැරුව යනවා. ඒවා ශබ්ද තමන් පිට කරනවා කියලා හිතන්නේ නම් සත්‍ය වශයෙන් එහෙම දෙයක් නෙවෙයි. මෙතන තියෙන්නේ හේතුඵල ක්‍රියාදාමය. එතනින් අපිට අපි හිතනවා අපිට හිතන්නට පුළුවන් කියලා. දැන් කෙනෙක් අපිට ශීල නැති කලයි කියන්නේ එක ඉන්ජෙක්ෂන් එකක් ගහලා අත්ෙන් එන්නට දීලා ඉන්නට පස්සේ මුදුනේ සී නැති වෙනවා මේ සීනට කාලයක ඊට පස්සේ එයාට හිතන්න බෑ ඒකෙම පැහැදිලිවම තේරෙන්න ඕනේ මේ හිතනවා කියන එක තමන්ගේ එකක් නෙවෙයි මොකද බාහිර දෙහෙතකට තමන්ට හිතන්න පුළුවන් ශක්තිය නැත්තටම නැති කරන ඒ දෙහෙත හදවතලා මොළයේ දෙගිනිලා මොළයේ ඒ හිතන්නට පුළුවන් ශරීර මේ ස්නායු පද්ධතියන් ස්නායු පද්ධතියන් తాවකාලිකව අකර්මණ්‍ය භාවයකට පත් කරනවා එහෙම පත් කරාට පස්සේ එවැනි කෙනාට මොනම සිතක්වත් හිතන්නේ නැහැ. ඉතින් අපි හිතනවා නම් මගේ සිතෙවිල්ල නම් අර බාහිර වශයෙන් ඇතුල් කරන බේතකට ඒක සම්පූර්ණයෙන් නැති කරන්න පුළුවන් වෙනවනම් මේක මම කියලා මගේ කියලා හිතන එක මොන වැඩක්. මොකද බාහිර බේතක් කිව්වොත් මොළයේ ශෛල කොටස් තාවකාලික කර්මන්නේ කරාට පස්සේ තමන්ට හිතන්න බැහැ. ඒකෙම තමන්ට තේරෙනවා පැහැදිලිවම මේවා තමන් හිතන දේවල් නෙවෙයි හේතුඵල ක්‍රියාදාමයන් හේතුන් මත සිදුවන දේවල් කියලා. ඉතින් ඒ විදිහට දකින්න ලෝක සත්‍යයද බෑ මම හිතනවා මම ක්‍රියා කරනවා මට හිතන්න පුළුවන් මට කල්පනා කරන්න පුළුවන් ආදී වශයෙන් තමයි බොහෝ අය හිතන්නේ මම කියන හැඟීමේ පිටලා හිතන. නමුත් එහෙම එකක් සත්‍ය වශයෙන් නෑ. සත්‍ය වශයෙන් තියෙන්නේ මේ රූප කොටසයි නාම කොටසයි එක ක්‍රියාකිරීම තුළින් පහළ වෙන සිතේ ධර්ම සමූහයක්. දැන් අපි හිතනවා නම් මට රූප බලන්නට පුළුවන් ය කියලා. ඇහැ සම්බන්ධ කවර රූප කොට මේ ස්නායු පද්ධතියේ ස්නායුවක් තියෙන ඇහැ සම්බන්ධ ඒකත් ඉදෝ එක නරක් වෙලා ගියා නම් එහෙම ඇහැ කොච්චර හොඳට තිබුණත් බලන්න බැහැ. දැන් අපි හිතනවා අපිට කනින් ශබ්ද අහන්නට පුළුවන් කියලා. මෙහාට ආවා කලින් කරුණ හාමුදුරු කෙනෙක් හොඳට කන් දෙක ඇහෙන කෙනෙක්. ඔහුට හදිසි අනතුරක් ඇදිලා පොඩි ඔපරේෂන් එකක් කළා නැහේ. නාසය කරපු ඔපරේෂන් එක කළාට පස්සේ මේ පුද්ගලයාට කිසිම ශබ්දයක් ඇහෙන්නේ නැහැ. ඒකට ඇසීම හා සම්බන්ධ නිෂ්ණායක් ඇතිවීම කැටිලා ගිහිල්ලා හරි නැතිලා ගිහිල්ලා හරි මොනව හරි වෙලා. ඉතින් එයාට මොනවත් නැහැ. ලියලියා පෙන්නන්න ඕනේ කියන දෙයක් මේකයි කියන්නේ කියලා. මුද්දට කන් දෙක තියෙනවා. නමුත් අහන්න එයාට අහන්න ඕනෙකම තිබුණාට අහන්නට බැහැ. ඉතින් අපි හිතනවා මේවා අපිට කරන්නට පුළුවන් කියලා. දැන් අපේ මං අඳුරන කෙනෙකුට කැන්සර් එකක් පිළිකාවක් ඇදුණා. ඒ පුද්ගලයාගේ එන්ඩෙන්ඩ ටිකට් කාලාවක් යනකොට ඇස් දෙක තනි කරම අන්ධයලා ගියා. ඊට පස්සේ අත් දෙක කකුල් දෙක පණ නැතිව ගියා. එයා අනිත් අත උස්සන්නට ඕනේ නම් ඒ පණ තියෙන අතින් හරියට කරුවක් ගැහුවාගේ අත කියලා ඉහළට අත ඔසවන්න ඕනේ අර පණ නැතිය. අපි හිතනවා අපිට මේ අත්පය ඔසවන්නට පුළුවන් කියලා. ක්‍රියා කරන්නට පුළුවන් කියලා මේ ඔක්කොම හේතුඵල ක්‍රියාදාමයන්. නමුත් මේ ලෝක සත්‍ය දේවල් දෙන්නේ නැතුව මෙතන මම කියලා කෙනෙක් හිතනවා මගේ කියලා දෙයක් හිතනවා සත්‍යය හිතනවා කියන මුලාවක පත්වලා ඉතින් මේ මුලාව තනිකරම අයෝනිසෝ මනසිකාරයන් නුනුවණින් මෙනෙහි කරන දෙයක්.
නුවණ තියෙන කෙනෙක් හිතන දෙයක් නෙවෙයි. ඒක නිසා නුවණ තියෙන කෙනා මේවා කොම අනාත්මයි කියලා දකින්නට ඕන. ඒ අනාත්මයි කියලා දැක්කපොතේ දේවල් තමයි මෙතන සත්‍යයක් නැහැ, පුද්ගලයෙක් නැහැ, ආත්මයක් නැහැ, මම කියලා කෙනෙක් නැහැ කියන එක හරියට අවබෝධ වෙන්නේ. ඒවා නිකන් හිත හිතා ඉන්නව නෙවෙයි අවබෝධ වී තේනින් යන කරුණ. මේවා තේනී කියොත් තමයි කවදාහරි දවසකදී නිවන් ලබන්නට පුළුවන් වන්නේ. ඒ යෝනිසෝ මනසිකාරය නිසා මෙහෙම පාඩයක් දක්වා තිබෙනවා. යෝනිසෝ මනසිකරෝතෝ පාමුජ්ජං ජායති ප්‍රමුදිත භාවයක් සමාගයේ සිදුල ඇතිනවා. ප්‍රමුදිතර්ශය තීති ජායති ශේෂිත තුළ ප්‍රීතියක් ඇති වුණාට පස්සේ ප්‍රමුදිත භාවයක් ඇති වුණාට පස්සේ ඒක තුළ ප්‍රීතියක් දැන තේනවා. තීති මනස කායෝ පස්සම්බති සිත ප්‍රීතිමත් වුණාට පස්සේ කය සැහැල්ලු වෙනවා. දරදඬු වෙලා ඕරාන්ක තත්ත්වයෙන් නැතිලා කය පස්සද්දේට සැහැල්ලු භාවයෙන් පස්සේ එනවා. පස්සද්ද කායෝ සුඛං වේදීති. එතකොට කය ස්වයංවල සැහැල්ලිය අධ්‍යාද පස්සේ සුඛයක් දැනෙනවා. කායික වශයෙන් දැනෙන සෝය. ඒ සුඛිනෝ චිත්තං සමාධියේ අන්නේ සුඛේ දැනෙනකොට සිත සමාධිමත් භාවයට පත්වෙනවා. සිත ඒක දෙනවා. සමාහිතෝ යතහ භෝතං පජානාති සමාධිමත් සිතක් ඇති කෙනෙක් මේ පංචස්කන්ධයේ නියම තත්ත්වය දකිනවා. අනිත්‍ය බව, දුක් බව, අනාත්ම බව ආදී තමයි පංචස්කන්ධයේ නියම තත්ත්වය. මේ කාසුභය කියලා දකින එකත් පංචස්කන්ධයේ නියම තත්ත්වය. මේක නිත්‍යයි නැත්නම් මේක සුභයි, මේක මම, මේක සැප දෙයක් කියලා හිතනවා නම් ඒක නියම තත්ත්වේ නෙවෙයි. එතන සමාධියක් නැති කෙනෙකුට ඒක දකින්නට බෑ. සමාහිතෝ භික්ඛවේ භික්ඛෝ යතහ භූතං පජානාති කියලා ඒක නිසා බලපන්නේ. ඒක සමාහිතෝ යතහ භූතං පජානාති මේ විදිහට සමාධිමත්කමක් තියෙනකොට ඇත්තටිය දකින්නට පුළුවන් වෙනවා. යතහ භූතං ඥානං පස්සං නිම්මෙන්දිති. මේක ඇත්ත ඇතිකයෙන් දකිනකොට සංකස්සන්දේ නියම තත්ත්වේ දකිනකොට කලකිරීමක් ඇතිවෙනවා. තමන්ගේ ඇඟයි සිතයි කිරි සුද්ධම කලකිරීමක් ඇතිවෙනවා. මේක දිශ්‍ර ආශකර කර බැඳි බැඳී සිටියේ මේ නියම තත්ත්වේ දකිනකොට කලකිරීමක් ඇතිවෙනවා. නින්දෙන්දන්තෝ විරජ්‍යතේෂේ කලකිරීමක් ඇතිවෙනකොට මේක කෙරේ රාගේ නැතිවෙනවා, බැඳීම නැතිවෙනවා, ආශාව නැතිවෙනවා. විරාගා විමුච්චති. එතකොට තමයි මේ පංචස්කන්ධ ධම්ම අතහරින්නට පුළුවන් වන්නේ. විමුක්තස්මේ විමුක්තමේති පජානාති. ඒකේ පංචස්කන්ධ ධම්ම අතහැර සිට නිදහස් වුණාට පස්සේ නිවනට සිටපත් කරගත්තාට පස්සේ තමන් නිවනට සිටපත් කරගත්තා නිදහස් වුණා කියලා දකින්නට පුළුවන් වෙනවා. මේ විදිහට මේ යෝනිසෝ මනසිකාරයේ කෙනෙක්ගේ තුලින් අනිවාර්යයෙන්ම නිවන් ලබන්නට පුළුවන්. ඒක නිවන් ලැබීමට බලාපොරොත්තු වන කෙනෙක් විසින් අනිවාර්යයෙන්ම ඇති කරගත යුතු ධර්මයක්. එහෙම වේ අඩුපාඩු දෙනවා නම් එහෙම කවදාවත් නිවන් ලබන්නට බෑ. කොච්චර කුසල කර කර හිටියත්, සංසාරේ කොච්චර ප්‍රාර්ථනා කර කර හිටියත් මේ ගුණධර්ම දිනු කරන්නේ නැති කෙනෙකුට බුදු කෙනෙක් ළඟට ගිහිල්ලා බුදු කෙනෙක් ළඟින් බණ ඇහුවත් නිවන් ලබන්නට බෑ. දැන් හොඟදෙනේ ප්‍රාර්ථනා කරනවා සම්මේ මෛත්‍රී බුදුන් දැක නිවන් දැකේවා කියලා. එහෙම ප්‍රාර්ථනා කරලා දන් දෙනවා, සමහර බෝධි පූජා තියනවා, නැත්නම් බුද්ධ පූජා තියනවා, එවැනි කුසල කරනවා. නැත්තම් ඔය සාමාන්‍ය ධර්ම දේශනා අහනවා. නිවන් මඟ පෙන්වා දෙන ඒවා නෙවෙයි. අද නිතර නිතර ඇහෙන ධර්ම දේශනා ඊට පස්සේ තිතින් ප්‍රාර්ථනා කරනවා. මෛත්‍රී බුදුන් දැක නිවන් නිගන් දකින්නවා. ඒ කරන ලද ප්‍රාර්ථනයේ සමහර විට සමහර කෙනෙකුට මෛත්‍රී බුදුහාමුදුරුව දකින්නට නම් පුළුවන් වෙයි. නමුත් බුදුහාමුදුරුව දැක්කත් බුදුහාමුදුරුව ළඟමයි කියන්නේ මෛත්‍රී බුදුහාමුදුරුව කියන ධර්මයන් ශ්‍රවණය කරගෙන හිටියත් මේවා මේ කලින් පුරුදු කරලා පුහුණු කරලා දියුණු කරලා නැත්නම් කවදාවත් නිවන් ලබන්නට බෑ. ඒක නිසා මේ හැයත් නිවන් ලැබීමට බලාපොරොත්තුවක් තියෙනවා. මේ ජීවිතයේදී හරි ඉදිරි භවයේදී හරි මතු බුද්ධ ශාසනයකදී හරි ඔය කරුණු හතර ජීවිතයේ දෙකට කරගන්න. ඒ කරුණු හතර මොකක්ද? සත්පුරුෂ සංසේවෝ නිවන් මඟට යොමු කරන, නිවන් මඟ කියාදෙන, නිවන් මඟ පෙන්වා දීමට හැකි උපදේශ දී හැකි කවර හරි ඒ සත්ව කල්යාණ මිත්‍රයෙක් ආශ්‍රය කරන්නට ඕන. කල්යාණ මිත්‍ර වන්නේ කෙනෙක් ආශ්‍රය කිරීම අත්‍යවශ්‍යයි. දෙවැනි කාරණාව තමයි සද්ධම්ම ශ්‍රවණ. නියම සද්ධම්මේ ශ්‍රවණය කරන්න. අද කාලේ ඇසෙන වැරදි බණ නෙවෙයි බොහෝ විට දැසෙන දෙබෙන්නේ නිවැරදි බුද්ධ ධර්මයේ නෙවෙයි. ඒකත් අතරතුර අද කාලේ ඇසන්න ලැබෙන්නේ නිවන් මඟ කියා දෙන, නිවන් යොමු කරන දේශනා නෙවෙයි. නමුත් අප ඇසිය යුතුන්නේ නිවන්ට යොමු කරන, සමන්ත නිවන් ලබා ගැනීමට හේතු පාදක වන කරුණු පෙන්වා දෙනු ලබන දේශනා. ඒ ධම්ම දේශනා අහන්න ඕනේ. ඒකවල තමයි සමන්ත නිවන දිනු කරගන්න පුළුවන් වන්නේ. නිවන් මඟ ගමන් කරලා නිවන අවබෝධ කරගන්න පුළුවන් වන්නේ. ඒ දෙවැනි කාරණා. තුන්වෙනි කාරණාව තමයි යෝනිසෝමනසිකාරෝ නුවණින් මෙනෙහි කරනවා.
අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් අසුභ වශයෙන් වල ප්‍රධාන කරුණු හතර වශයෙන් හතරවත් අඩු වශයෙන් දකින්න උටව කරුණු ගොඩක් මේකට සම්බන්ධය වශයෙන් අඩු වශයෙන් ඔය හතරවත් අනිත්‍ය දුක් අනාත්ම සහ අසුභ වශයෙන් තමන්ගේ ඇඟ ශාසිත දකින්නට පුළුවන් වන්නට ඕන. ඊළඟට ධර්මානුධර්ම ප්‍රතිපත්ති නියම් යාමට අවශ්‍ය ධර්මානුධර්ම ප්‍රතිපත්ති දියුණු කරන්නට ඕන. ශීලය සමාධිය ප්‍රඥාව කියන විශේෂ ධර්මයන් එහෙම නැත්නම් ආර්ය අෂ්ටාංග මාර්ග ධර්මයන් එහෙම නැත්නම් සත්‍යසුබෝධිපාශක ධර්මයන් දියුණු කරන්නට ඕන. එහෙම දියුණු කරන කෙනෙක් දවසින් දවසම නිවනට සමීප වෙනවා. ඒ දියුණු කිරීම තමන්ගේ චිත්ත ප්‍රව සෝවාන් මට්ටමට සනන් දිය මට්ටම ලැබීමට තන් දිනු අවස්ථාවට පත් වුණාට පසුයි කෙනෙකුට සෝවාන් මාර්ග ඵල ලබන්නට පුළුවන් වань. මේ විදිහට සෝවාන් වෙන්නීමට බලාපොරොත්තු වෙන කෙනෙකු ළඟ ඇති කරගත යුතු ගුණධර්ම හතරක් ඔය ප්‍රකාශ කරේ. ඒ ගුණධර්ම හතර මේ ඇති කරගන්න මේ ගුණධර්ම හතර සෝවාන් වීමට පමණක් නෙවෙයි සතරදාගාමි වීමට, අනාගාමි වීමට, පහත් වීමට, බුදු වීමට, පසේ බුදු වීමට හේතු උපාදක වෙනවා. ඒක නිසා මේවා සෝවාන් වීමට පමණක්ම සීමා වෙන කර්ධම්ම කරුණු නෙවෙයි. මේ විදිහට කටයුතු කිරීම තුළින් මේ ඇතත් නිවනේ සම්ශීමට වාසනාව ශක්ති උදා වේවා කියලා ආශිර්වාද කරන මේ කටි අනුශාසනාව මේ සරල අනුශාසනාව මෙතන නිම කරනවා. දෙවියන් දෙින් දෙමු ආකාශත්හාච කියන පාඩේ කියන ආකාශත්හාලි බුම්මත්හා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චරණ දක්වන ශාසනං ආකාශත්හාලි බුම්මත්හා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිස්වා චරණ දක්වන දේශනං ආකාශත්හාලි බුම්මත්හා අභිවන්දන ශේලිස නිච්ඡං වද්ධා පිටායනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන් සුඛං බලං ආරෝග්‍ය සම්පත්‍ති සම්බ සම්පත්‍ති මේ විචතෝ නිබ්බාන සම්පත්‍ති නාති සමිංගතෝ.